අයිබෝවන් සුපුරුදු ලෙංගතුකමින් සුපුරුදු වෙලාවට අදවසිත් අපි ඔබ මුණ ගැහන්නේ වග තුග තුළින් දේශපාලන ශ්‍රේ එපිට මෙපිට තොරතුරු බොහොමයක් එකතු කරගෙනයි ලක්ෂණය අපි අදවසිත් ඇවිල්ලා ඉන්නේ ඔබට වෙදා හදා දෙන්න. ඉතින් මේ දවස්වල පසුගිය දවස්වල වැඩි වශයෙන්ම කතා බහ කරන මාතෘකාවක් තමයි 20 19 ගැන ටිකක් වැඩිපුර කතා කරා. ඉන් පස්සේ දැන් 20 ගැන ඊටත් වැඩි කතා බහ කරනවා. කොහොමද දේශපාලන ආරච්චි මාර්ග පිට කියන විදිහට 20 දැන් සූදානම් වෙනවා ගැසට් පත්‍රයක් විදිහට ඉදිරියට එන්න. අද දවසේ මේ වෙනකොටත් රජ මුද්‍රණාලය සූදානම් එය අද දවසේදී මුද්‍රණ ద్వාරයෙන් එළියට එන්න කියලා තමයි අපිට පැවසෙන අපිට ලැබෙන ආරච්චි මාර්ග වලින් කියවෙන්නේ. මේ ගැන වැඩිදුරටත් තොරතුරු සිත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශතුලින් ඕවතගෙන ඉන්න අපේ ප්‍රවෘත්ති අංශයේ සූදානම් ඉන්නවා කියන එකත් අපේ වගතුග පටන් ගත්තෙම ඔබට කියනවා. තරංග මේක සතුලුවෙන් තකන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ඇත්තටම ලංකාවේ ජනතාව ලැබපු විශාල ජයග්‍රහණයක්. විශේෂයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා විදිහට තමුන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරද්දී දීපු ප්‍රධානතම පුරන්දුවක් තමයි මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. එහෙමත් නැත්නම් නව මැතිවරණ ක්‍රමයක් ගේනවයි කියන කාරණය. ඉතින් මේකට කතා කරනකොට තරංග අපිට මතකයි පහුගිය කාලේ මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ මත පළක විශේෂයෙන්ම මේ කැබිනට් මණ්ඩලයට මේක 3-4 වතාවක් ගෙනෙන්නට සිද්ධ වුණා. විශේෂයෙන්ම මේ කාලෙකදී කිව්වා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 255ක් වෙනවා නම් හොඳයි කියලා. ඊට පස්සේ තව ටික දවසක් ගිහිල්ලා කිව්වා මේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ඉන්න ගානම හොඳයි. ඒ කියන්නේ 225ම හොඳයි කියලා. ඊට පස්සේ අවසන් කැබිනට් මණ්ඩල හමුවේදී එකගතවයකට පැවෙනුණා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 237ක් කිරීමේ යෝජනාවට අනුමැතිය ලැබෙනවායි කියලා. කොහොම නමුත් අද මේ විදිහට රාජ්‍ය මුද්‍රණාලයට ගැසට් කිරීම සඳහා යොමු කරලා තියෙන්නේ ඒ යෝජනාව. ඉතින් මෙහි අතීතය පිළිබඳව කතා කරද්දී තරංග අපිට මතකයි ජනාධිපතිවරයා මේ යෝජනාව ගෙනාපු වෙලාවේ කී දෙනෙක් නම් මේක පිටිපස්සෙන් ඉඳලා කකුලෙන් ඇන්තට මේ 20 වෙනි සංශෝධනය ආපස්සට හරවන්න එහෙමත් නැත්නම් මේක පාර්ලිමේන්තුවට ගෙනෙන එක නතර කරන්න දේශපාලඥයන් එහෙමත් නැත්නම් විවිධ පක්ෂ කොයිතරම් දේවල් කරාද. නමුත් මේ වෙනකොට ඒක සුබදායී තත්ත්වයකට පැමිණලා තියෙනවා. හැබැයි පුංචි කුකුසක් නැතුවාම නොවේ තරංග. ඔව් පුංචි කුකුසක් නැතුවාම නොවේ. මොකද මෙච්චර දවස් මේකට හැංගිලා ඉඳලා හරි එහෙම නැත්නම් යටින් ඉඳලා හරි කකුලෙන් යද්දී මේවට බාල්දි පෙරලන්න සූදානම් වුණේ කවුද කියන එක අපි දැක්කා. නමුත් ඊයේ දවසේදී යලිත් මේකේ මේ වැරද්ද එක්සත් ජාතික පක්ෂය කරට පිටපටවා ගන්නවා වගේ තත්ත්වයක් දැන් අපිට පේන්න තියෙනවා. මොකද කැබිනට් මණ්ඩලයේදී එකඟතාවය පළ කරලා අත උස්සලා ඡන්දය දීලා මේකට එකඟයි කියලා සිරිකොතර ගියට පස්සේ මේක අපව වචනයක් වෙනස් කරගෙන මොකක්ද මේ කරන්න සූදානම් වෙන්නේ කියන තැන අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපිට විතරක් නෙමෙයි ඔබටත් ඒ ප්‍රශ්න ඇති. මහා ජනතාව විදිහට රටේ මිනිසුන් විදිහට හැමෝටම ඒ ගැන යම් කුකුසක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම බාල්දි වේවා කකුලෙන් අදින දේවල් වේවා ප්‍රශ්න වේවා මේ සියල්ලමත් එක්ක 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මේ විදිහට මේ තරට පැමිණීම ගැන නම් ඇත්තටම අර මුලින් කිව්වා වගේම තියෙන්නේ සතුටක්. කොහොම නමුත් ඒ ගැන වැඩිතරතුරු අපි කිව්වා වගේම ප්‍රවෘත්ති විකාශය තුළ ගෙනෙන්න සූදානම් කියන එක යලිත් වතාවක් අපි ඔබට මෙසේ ප්‍රකාශ කරන්නේ වගතුක තුළින් ලංකාවේ රටේ තොටේ සමාජයේ දේශපාලන ශිෂ්‍රය වෙන දේවල් දිහා නිරන්තරයෙන්ම ඇහැගහගෙන ඉන්න ඔබට ඒ කරුණු උගක් වටන නිසා. තරංග අපි කිව්වා 20 මේ වෙනකොට මුද්‍රණාලයට අවලයි තියෙන්නේ කියලා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ මේ වෙද්දි මේ ටිකක් අකුල් හෙලන්න පටන් ගන්න කියන කාරණේ අපි මුලින්ම ප්‍රකාශ කළා. ඉතින් මේ ප්‍රකාශයේදම සමාන අදහසක් පූජ්‍ය අතුරඩියේ රතන හිමියන් ප්‍රකාශ කරනවා. අතුරඩියේ රතන හිමියන් කියලා කියන්නේ පිවිතුරු හෙටක් උදෙසා වූ ජාතික සභාවේ සභාපතිවරයා. උන් වහන්සේ ප්‍රකාශ කරනවා එක්සත් ජාතික පක්ෂයට මේ වෙනකොට කිසිම උනන්දුවක් නැහැ මේ 20 සම්මත කරන්න. මේ මොකද මේගොල්ලමනේ ওই කැබිනට් මණ්ඩලය ඇතුලේ හිටියේ. විශේෂයෙන්ම ওই කැබිනට් මණ්ඩලය ඕක සම්මත කරද්දී ඒක ඇතුලේ හිටපු උදවියම තමයි දැන් ওই විදිහට කියන්නේ මේ 237ක් ඕනේ නැහැ 225ක්ම තියෙනවා නම් හොඳයි කියලා. ඉතින් මේ දෙබිඩි කතා මොනවද? ඇයි මෙහෙම කරන්නේ? මේ විදිහට එක්සත් ජාතික පක්ෂය අරාදින්නේ මොකටද කියන කාරණේ ප්‍රශ්නාර්ථයක් කියලා තුන් වහන්සේ කියනවානේ. ඒ වගේම තමයි තරංග මේ
අපිට මතකයි පසුගිය ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව මේ රටේ විධායක ජනාධිපතිවරයා බවට පත් කරන්නට රටේ මිනිස්සු ජනවරමක් ලබා දුන්නේ විශේෂයෙන්ම මේ සිවිල් සංවිධාන ඇතුළු පක්ෂ රසක් එකතු වෙලා ඒ ජනවරම ලබා දුන්නේ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ පවතින විධායක බලතල අහෝසි කරන්න. විශේෂයෙන්ම මේ විධායක බලතල අහෝසි කරලා රට තුළ තියෙන ඒකාධිපති පාලනයෙන් තොර 2000 නිවහල් රටක් නිර්මාණය කිරීමේ පරමාර්ථය නිතුව තමයි ජනාධිපතිතුමාට මේ ජනවරම ලබා දෙන්නට බොහෝ දෙනෙක් කටයුතු කළේ. ඉතින් මෙහිම කොටසක් තමයි මේ 20 කියලා කියන්නේ. මේ 20 ගෙනෙන්න මේකොල්ල පස්සට අදිනවා නම් එහෙම ඒක ජනවාරි 8 වෙනිදා ලබා දීපු ජනවරමට කරන ද්‍රෝහිකමක් කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. කොහොම නමුත් ඉතින් මේක ඇත්තම කතාවක් නේ තරංග. මොකද මේ ප්‍රධාන පුරන්දු දෙක උනේ විධායක බලය අහෝසි කිරීමයි මැතිවරණ සංශෝධනයක්. ඉතින් මේ දෙක කරන්න බැරි නම් මේ දෙකට උදව් කරන්නේ නැත්නම් එක්සත් ජාතික පක්ෂය මොකද්ද මේ කරන්න හදන්නේ? ඇයි 20ට ඉඩ දෙන්නේ නැත්තේ කියන කාරණේ සම්බන්ධයෙන් උන්වහන්සේ මෙන්න මේ විදිහට අදහස් පළ කළා. 20 වෙනි සංශෝධනය ගෙනීම සඳහා එක්සත් ජාතික පක්ෂය කිසිම උද්‍යෝගයක් මේ සම්බන්ධයෙන් දැක්වුවේ නැහැ. පර්යේෂකයන්ගේ හා ඒ පිළිබඳ සමීක්ෂණයේ යෙදී සිටි අයගේ අදහස උනේ දැන් තියෙන ආසන ප්‍රමාණය 160-65 එසේම පවත්වා ගනිමින් මේක සිදු කිරීම වඩා ප්‍රායෝගිකයි කියන කාරණය. මේ සම්බන්ධයෙන් ආසන 125ට අඩු කරන්න කියලා එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනාවක් මුලින් ගෙනාවා. නමුත් සුළු පක්ෂ සම්පූර්ණ මේ සම්බන්ධයෙන් විරෝධත්වය පළ කළා. නමුත් අපි සියලු දෙනාම සතුටු කරන මැතිවරණ ක්‍රමයක් අපට ගේන්න බෑ. කෙසේ වුණත් අපි හිතන්නේ මේ කාරණේ මෙසේ විසංවාදයන් ඇති උනේම මේක පාර්ලිමේන්තුව තුළ සම්මත වීම වැළැක්වීමේ උපාය මාර්ගයක් හැටියට. දැන් පාර්ලිමේන්තුවේ තියෙන්නේ මියගියවුන් සිහි කිරීමේ න්‍යාය පත්‍රයක් පමණයි. ඒක නිසා හි විකෘතියක් හැටියට විශ්වාසභංග යෝජනා එළියට එන පටන් ගන්න තියෙනවා. ඒ වගේම පහුගිය වකවානුවේ අපි දැක්ක මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ ආචාර ධර්මවල බොහෝ කඩාවැටීමක්. ඒ නිසා අපි කිව්වා මන්ත්‍රී ආචාර ධර්ම පිළිබඳ ප්‍රඥප්තියක් පාර්ලිමේන්තුවට අවශ්‍යයි කියලා. ඒකත් හදලා තියෙනවා න්‍යාය පුස්තකයට ගේන්නේ නැහැ. මේ ඇයි ඉදිරි මාස දෙකට අපිට පාර්ලිමේන්තුවට ඇතිතරම් වැඩ තියෙනවා. අපි ඊටාම පැහැදිලිව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටිනවා ඔබතුමාට ජනතාව ඡන්දය දුන්නේ ප්‍රධාන අභිප්‍රායන් කීපයක් මුල් කරගෙන. ඒක නොසලකා ඔබතුමාට පාර්ලිමේන්තුව විසුරුව හැරීමට සදාචාරාත්මක අයිතියක් නැහැ කියලා අපි කියන්නේ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය කියනවා නම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ කියලා. ඒ කියන්නේ එතුමන්ලට ආණ්ඩුව පවත්වන්න බැහැයි කියන්නේ. එහෙම කියනවා නම් අපට සිද්ධ වෙනවා මේ අභිලාෂය ඉෂ්ට කිරීම සඳහා අලුත් ආණ්ඩුවක් පවතින පාර්ලිමේන්තුවෙන් බිහි කරන්න පනත සම්මත කිරීම සඳහා පමණයි. දන්ති රක්ෂණී මේ අවස්ථාවේදීම පියුතු රටක් සංවිධානයේ ලේකම් අශෝක අභයගුණවර්ධන මහත්මයාත් කතා කරමින් විශේෂ කතාවක් කියනවා. ඒ තමයි දැන් මේ මෙතන මේ තියෙන්නේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තටම මෙතන තියෙන්නේ මේ ඉලක්කම් පිළිබඳව පුංචි ගැටලුවක් ප්‍රශ්නයක් ඉලක්කම් එහෙම මෙහෙමක් තියෙන කියන එක තමයි කියන්නේ. විශේෂයෙන්ම දැන් ගැටලුවක් බවට පත් වෙලා තියෙන්නේ මන්ත්‍රී දුර 255ක් තිබුණු තියෙනකොට ආසන 168ක් බවට පත් වෙලා තිබුණා. ඊට පස්සේ මේක 230ක් බවට පත් වුණා. ඊට පස්සේ 237ක ඉලක්කම් ප්‍රශ්නයක් එනවා. මේ විදිහට මේ ඉලක්කම් එහා මෙහා වීම නැත්තම් ඉලක්කම් පිළිබඳව ගැටලුවක් තමයි මෙතන තියෙන්නේ. එහෙම නැතුව මේ 20 පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ කියන එක ඔහු මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඉතින් අපි වගතුගෙන් සූත්‍රම් වෙනවා ඔබට කොහොමද ලේකම්වරයා මේ කරුණු කාරණා ඉදිරිපත් කරේ කියලා ඔබට කියන්නේ මේ විදිහට. මේ ක්‍රමය පිළිබඳව මේ වන විට කිසිම දේශපාලන පක්ෂයක් විරුද්ධ වෙලා නැහැ. ආරවුල තියෙන්නේ ඉලක්කම් සම්බන්ධයෙන්. ඒ නිසා අපි විශ්වාස කළා 168 කියන සීමාව තුලම අලුතෙන් සීමා නිර්ණය කිරීමේදී ඡන්ද කොට්ටාස සංඛ්‍යාව තීරණය කළ යුතුයි. ඊළඟට ආපු යෝජනාව තමයි එහෙමනම් අපි මන්ත්‍රී දූර මුළු ගාන 255 යළි 225ට ගැනීම සඳහා ඡන්ද ප්‍රදේශ ගාන අඩු කරමු කියලා. ඒ නිසා තමයි 125 යෝජනාව ආවේ. නමුත් ප්‍රායෝගිකව සුළු පක්ෂ මේකට එකඟ නැහැ. දැන් අපි යෝජනා කළ තියෙන අලුත් ක්‍රමයට තියෙන්නේ සරල ඡන්ද පත්‍රිකාව. පක්ෂයේ නම තියෙනවා, ඡන්ද ලකුණ තියෙනවා. එච්චරයි. එහෙම දුන්න ගමම් ඉබේම පක්ෂයට දිස්ත්‍රික් මට්ටමේ ආසන කීයක් හිමි වෙනවද, පක්ෂයට ජාතික මට්ටමේ ආසන කීයක් හිමි වෙනවද, ඡන්ද ප්‍රදේශයේ පක්ෂයෙන් තේරීපත් වෙන්නේ කවුද කියන එකත් තීරණය වෙලා ඉවරයි. අපි විශ්වාස කරනවා මේ පක්ෂ කකුලෙන් අදින්න නැතුව මැද්දට පැනලා මේක විසිරුණ තත්වයකට පාර්ලිමේන්තුව ගෙනල්ලා ජනතාවගේ අභිලාෂයන් බිඳ දමන්න එපා කියලා අපි සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා.
එක්සත් ජාතික පක්ෂය ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවලා තිබුණා කොළඹදී. ඒ අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහත්මයාගේ ප්‍රධානත්වයෙන්. මේ මාධ්‍ය හමුවේදී ලක්ෂ්මන් කිරියල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා මේ වෙනකොට පාර්ලිමේන්තුව තුළ තියෙන්නේ ප්‍රතික්ෂේපුරු විපක්ෂයක් කියලා. විශේෂයෙන්ම නොකිය කියන්නේ මේ වෙද්දී විපක්ෂයට කිසිම පිළිගැනීමක් නැහැ. ඔවුන් ජනතාව අතරින් මේ වෙනකොටත් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි කියන කාරණය. ඉතින් මේ විදිහට ප්‍රතික්ෂේප වුණු විපක්ෂයක් කටයුතු කරන ආකාරය ගැන නම් ඉතාම හාස්‍යයට කරුණු මත වෙනවා කියලත් අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. මොකද මේ විදිහට ජනතාව ප්‍රතික්ෂේප කරපු පිරිසක් මේ වෙනකොට අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔවුන් මේ විදිහට අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙනාපු මේ විශ්වාසභංග යෝජනාව නම් කිසිසේත්ම පිළිගන්න බැහැ කියන කාරණය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. මේ පාර්ලිමේන්තුවේ විපක්ෂය ප්‍රතික්ෂේප වෙච්ච විපක්ෂයක්. ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ විශ්වාසභංග යෝජනාව ගේන්න. ජනාධිපතිවරණය අවසන් වූ විගස පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බනම් විපක්ෂයට මන්ත්‍රීවරු 60කට වඩා එන්නේ නැහැ. දැන් මේ අතරතුරේ මේගොල්ලෝ විශ්වාසභංග යෝජනාව ගේනවා. 20 වෙනි සංශෝධනයේ ඉස්සරහට දානවා. 20 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක කරන්න ඕන කියන තේමාව ඉදිරිපත් කළා. ඔවුන්ගේ යටි අරමුණ සාක්ෂාත් කරගන්න විශ්වාසභංග යෝජනාව ගෙනල්ලා තියෙනවා. ඉතින් අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂය එදා කෘත්‍යාධාරී මණ්ඩලයේ පැහැදිලිව තීරණයක් ගත්තා. පාර්ලිමේන්තුව විසිරුවා හැරලා ජනතාවට අවස්ථාවක් දෙන්න විශ්වාසය තියෙන්නේ කාටද කියලා පෙන්නන්න. විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමාට ඉදිරිපත් කළ තියෙන විශ්වාස භංග යෝජනාව කියෙව්වාම ඒක බිහිලුවා. ඒකේ ප්‍රබලතම චෝදනාව තමයි අර්ජුන මහේන්ද්‍රන්ගේ සිද්ධිය. ඉතින් අධිකරණයේ පැහැදිලි තීන්දුවක් දීලා තියෙද්දි මේ කරුණ විශ්වාස භංග යෝජනාවට ඇතුළත් කරලා තියෙනවා. ඒතකොට තව චෝදනාවක් තියෙනවා පලි ගන්නවා කියලා. ඇත්ත වශයෙන්ම චෝදනා කොච්චර එනවද කිව්වොත් උසාවි මදි මේවා විභාග කරා. බහුතරය තියෙනවා කියලා පාර්ලිමේන්තුව තුළ මේ වගේ පදනම් රහිත චෝදනා ඉදිරිපත් කිරීම අපි කිසිසේත්ම පිළිගන්නේ නැහැ. ඒ මාධ්‍ය සාකච්ඡාවන්ව සහභාගි වුණු ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම්බණ්ඩාර මහත්මයා ප්‍රකාශ කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකට කිරීමේ කොන්ත්‍රාත්තුවක් භාරකදෙන් තිබෙනවා කියලා පක්ෂ නායකයන් කියප දෙනවා. ඔවුන් චෝදනා කරන්නේ කාටද? කවුද මේ පක්ෂ නායකයෝ? ඉලක්ෂණ ඔව් මේ විදිහට මේ චෝදනාව කරන්නේ ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතුළේ තියෙන පක්ෂවල නායකයන් කිහිප දෙනෙක්ට. විශේෂයෙන්ම විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ දිනේෂ් ගුණවර්ධන කියන මන්ත්‍රීවරුන්ට අමාත්‍යවරයා මෙන්න මේ විදිහටයි ඒ චෝදනාව කළේ. දැන් අද ඉන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු ප්‍රතිපත්ති සහිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක විපක්ෂයක් කියන්නේ. සන්ධානේ දන්නවා මහමැතිවරණයක් තිබු පරාජය වෙන විදිහ. අද උත්සාහ කරනවා කොහොම හරි මේක කල් ගන්න. ඉතින් 19 වෙනි සංශෝධනයවත් ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැති විපක්ෂයක් එක්ක මම දන්නේ 20 වෙනි සංශෝධනයේ මේක මොනවද කරන්නේ. අපි හිටපු ජනාධිපතිතුමාට කියනවා මහ ජනතාව නොමග යමල දේශපාලනය කරන්න එපා කියලා කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකට කැඩීමේ ව්‍යාපාරයේ කොන්ත්‍රාත්තුව දිනේෂ් ගුණවර්ධන මැතිතුමත් වාසුදේව නානායක්කාර මැතිතුමත් විමල් ඊරවංශ මන්ත්‍රීතුමා බොහොම ලස්සනට කරනවා. අපිට ඕන මේ ජනතාව ප්‍රතික්ෂේප කරපු විකෘති විපක්ෂයක් ඉන්න පාර්ලිමේන්තුවක විශ්වාසය අගමැතිතුමාට දිනා ගන්න නෙවෙයි, මේ රටේ පොදු මහත් ජනතාවගේ විශ්වාසය දිනා ගන්න අපි කියනවා පාර්ලිමේන්තු මහමැතිවරණයට යන්න ඕනේ. කොහොම නමුත් මේ විශ්වාස භංගයි ඉලක්කම් හටනුයි අතරේ අතරමං වෙලා ජනාධිපතිවරයාට කරන්න සිද්ධ වෙලා තියෙන අර 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්න මහා යුද්ධයක් කරා වගේ මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ කරගන්නට මහා ලොකු වර්ගණයක් කරන්න එහෙම නැත්නම් වෙහෙසකර කටයුත්තක නියැලෙන්න සිද්ධ වෙලා තියෙනවා කියන එක නම් අපිට කියන්න සිද්ධ වෙනවා. ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ වැඩමුළුවක් පැවැත්වුණා. තරංග මේ වැඩමුළුව පැවැත්වුණේ මාත්‍ය ලේකම්වරුන් වෙනුවෙන්. විශේෂයෙන්ම ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ වැඩමුළුව සිද්ධ වුණේ. කොහොම නමුත් මම හිතන්නේ ජනමාධ්‍ය ලේකම්වරුන්ට හොඳ අවස්ථාවක් ලැබුණා. මේ පවතින තත්ත්වයේ සම්බන්ධයෙන් ඉතාම හොඳ තොරතුරු ටිකක් නියෝජ්‍ය ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් දැනගන්න. විශේෂයෙන්ම මෙහිදී ඔහුත් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කතා කළා. විශේෂයෙන්ම ශාන්ත බණ්ඩාර අමාත්‍යවරයා කියනවා මේ වෙනකොට 20 ගේන්න අවශ්‍ය සියලු කටයුතු සූදානම්. විශේෂයෙන්ම දැන් 20 ඇත්තටම කිව්වොත් තියෙන්නේ අවසන් අදියරේ වගේ කියලා. ඉතින් ඒත් එක්කම 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවට පස්සේ තරංග ඊළඟට එන්න ඕනේ අලුත් මැතිවරණයක්. ඒ කියන්නේ
නව මැතිවරණ ක්‍රමයේ යටතේ ඊළඟ මැතිවරණය පැවැත්වුණාට පස්සේ කොහොම නමුත් එහෙම නොවී හරි ඊළඟට මැතිවරණයක් පැවැත්වුණාට පස්සේ ඒ මැතිවරණයත් එක්ක බිහි වෙන්න ඕනේ අලුත් පාර්ලිමේන්තුවක්. මේ අල්පැනපු මේ කල් ගියපු මේ පරණ මිනිස්සු ඉන්න පාර්ලිමේන්තුව වෙනස් වෙලා ඒ වෙනුවට අලුත් පාර්ලිමේන්තුවක් නිර්මාණය වෙන්න අවශ්‍යයි. විශේෂයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ එකම බලාපොරොත්තුව බවට පත් වෙන්නේ මේක. මොකද අලුත් පාර්ලිමේන්තුවක් ඇතුලේ කරන්න බොහෝ දේවල් තියෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරයා බලාපොරොත්තුනු සමාජ ආර්ථික සහ සංවර්ධන ක්‍රියාවලිය නිසි ආකාරයෙන් සිද්ධ කරන්නට මේ අලුත් පාර්ලිමේන්තුව ඇතුළේදී හැකියාවක් ලැබෙයි කියලා ශාන්ත බණ්ඩාර නිව්ට ජනමාධ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. මම හිතන්නේ තරංග ඊට අමතරව බොහෝ දේවල් කිව්වා හෝ. ඔව් කිව්වා. තවත් බොහෝ දේවල් අතර එක කරුණක් විතරක් අපි පොඩ්ඩක් උළුප්පලා දැක්කොත් එහෙම නැත්නම් ඔබට ඉදිරිපත් කළොත් ඔබට කියන්න තියෙන දෙයක් තමයි විශේෂයෙන්ම මේ කියපු යහපත් තත්ත්වය ගෙනෙන්නට මේ කරන සූදානම ආපස්සට හරවන්නට විශේෂම බොරු ප්‍රචාර සමාජගත කරන්නට මාධ්‍ය හරහා යම්තුරුසක් කටයුතු කරනවා. මෙන්න මේ පිළිබඳව ඔහු බොහොම වැදගත් විදිහට බොහොම බරපතල විදිහට චෝදනා කරමින් කතා බහ කළා. ඉතින් මේක මෙතන හිටපු අය විතරක් නෙවෙයි බලන අහන හැමෝටම වැදගත් වේවි. ඒ නිසා අපි ඒ අදහසයි මේ විදිහට ඔබට කියන්නේ වගකීම. ආර්ථික වශයෙන් දියුණුවත් විශාල වශයෙන් ඇති කරගෙන යෑම මේ ජනාධිපතිතුමාගේ අපේක්ෂාව වෙලා තියෙනවා. ඒ නිසා විවිධ බොරු ප්‍රචාර වැරදි තොරතුරු විශාල වශයෙන් සමාජගත කරන්න මාධ්‍යම පාවිච්චි කරන ආකාරය අපි දැක්කා. ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියන මතයක් සමාජගත කරන්න හදන. නමුත් මේ රටේ ඒකීයභාවයට හානි වෙන කිසිදු තීන්දුවක් ගන්න වත්මන් නායකත්වය ජනාධිපතිතුමා කටයුතු කරන්නේ නැහැ. එතුමා මේ සියලු දේවල් වල අත්දැකීම් ලබා ගත්ත කෙනෙක්. මේ රාජ්‍යයේ දුර්වල වෙන මට්ටමට යම්කිසි වැඩපිළිවෙල් මාධ්‍ය තුලින් හෝ වෙනත් ආකාරයෙන් සිදු වෙනවා නම් ඒක රටේ යහපතට හොඳ නැති දෙයක්. ඉතින් අන්න ඒ නිසා මාධ්‍යවල විශාල වගකීමක් තියෙනවා. නිවැරදි තොරතුරු විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව වගේ කාරණාවල. මාධ්‍ය විශේෂයෙන්ම අපි ඉතාම වගකීම් සහගතව කටයුතු කරන්න ඕනේ. රට කොයි වටද ලෝකෙ කොයි වටද අපිට මේ වගේ ප්‍රශ්න තරංග නිරන්තරයෙන්ම අහන්නට ලැබෙනවා. විශේෂයෙන්ම මේ ලෝකෙ කොයි වටද කියන ප්‍රශ්නාර්ථය නැගුවොත් එහෙම බොහෝ දෙනෙක් බොහෝ පිළිතුරු ලබා දේවි. නමුත් මම මේ කියන්නට යන්නේ මේ වෙනකොට ලංකාවේ ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෝකය පිළිබඳව දරන අදහස. විශේෂයෙන්ම ඔහු කියනවා මේ වෙනකොට ලෝකෙ දිශානිතේ යොමු වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය දෙසට කියලා. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් ලෝකේ හොඳ තැනකට මේ වෙද්දී යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය. ඉතින් මේ කියන්නා වූ ප්‍රජාතන්ත්‍රවාදයට මේ වෙද්දී ලෝකය ඍජුවම යොමු වෙලා කියන කාරණය ඔහු ප්‍රකාශ කරනවා. ඒ වගේම ඒ තත්ත්වයෙන් මිදෙන්නට එහෙමත් නැත්නම් ඒ තත්ත්වයේ වළක්වන්න කිසිවෙකුටත් අවස්ථාවක් නැහැ කියන කාරණේ තමයි ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරන්නේ. නූතන ලෝකයේ ආණ්ඩු ප්‍රජාතන්ත්‍රවාදයේ දෙසටයි ගමන් ගන්නේ. අනිත් පැත්තට නෙවෙයි ගමන් ගන්නේ. අනිත් පැත්තට දාන්න හදන දේශපාලන බලවේග පරාද වෙනවා. ඒක තමයි මේ රටේ තුනේ. විවෘත ආණ්ඩුවක් පවත්වාගෙන යෑමේදී ප්‍රධාන අංග ලක්ෂණය තමයි තොරතුරු එළියට යන්නේ. එහෙනම් ඒක තමයි අපේ ඊළඟ කටයුතු. තොරතුරු දැනගැනීමේ අයිතිය පනත රුදුරු අනාගතයේදී ඉක්මනට මේකේ. අපි හිතුවටත් වඩා වේගින් ජනතාව තොරතුරු ඉල්ලා සිටිනවා. ජන සංවේදනයේ පැත්තටත් පුද්ගල සංවේදනයේ පැත්තට දෙකෙත්ම ඒ දෙකේම තොරතුරු සම්භාරය එළියට දීමේ වගකීම අපි අතට කවදලා තිබෙනවා. ගොඩක් වෙලාවට මේ මාධ්‍ය කර්මාන්තය ලෝකයේ දූෂිතම කර්මාන්තය සමහර අය කියනවා. එහෙම තියෙද්දී අපේ රටේ අපි දැන් ප්‍රමුඛත්වය දෙනවා මේවා සියල්ල යහපාලනය මත පිහිටවන්න. ලොව වටිනාම වස්තුව ජලය. අපිට ආහාර නැතුව යම් කාල සීමාවක් ඉන්න පුළුවන් වුණත් ජලය නැතුව ඉන්න පුළුවන් බොහොම සීමිත වෙලාවක් විතරයි. අපිට ජලය තරම වටිනවා. ජලය පිළිබඳව ජලය කළමනාකරණය පිළිබඳව ජලයේ වටිනාකම පිළිබඳව බොහොම පැහැදිලිව අදහස් දක්වා පසුගිය දවසක දකුණු ආසියාතික ජල හා සනීප ආරක්ෂක ශිෂ්‍ය සමුළුවේදී ජනාධිපතිතුමන්. එතුමා හෙදී ප්‍රකාශ කරපු දෙයක් තමයි අපිට අපේ රටට ලැබෙන ජල ප්‍රමාණය
වැසි ජලය එහෙම නැත්නම් භූගත ජලය තුලින් ලැබෙන ජල ප්‍රමාණය අපි වගේ රටවල් 10කටවත් ප්‍රමාණවත් වෙනවා. නමුත් මේ ජලය පිළිබඳව ප්‍රශ්න යම් මට්ටමකට අපිටත් ඇතිවීම පවතිනවා ඇති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අපි ජලය නිසි ලෙස කළමනාකරණය නොකර ගැනීම. මේ ආදී බොහොම වැදගත් කරුණු කාරණා කිහිපයක්ම එතුමා සිහිපත් කරනවා, ප්‍රකාශ කරනවා බොහොම පැහැදිලි විදිහට. මෙන්න මේ විදිහට. අපේ රටේ ජල සම්පත පිළිබඳව කතා කරන විට මේ රටට වැසි ජලය, භූගත ජලය අපේ රට වගේ රටවල් 10කට ඇති. නමුත් බොහෝ වෙලාවට අපේ රටේ නියඟය ඇති වෙනවා. ජලය පිළිබඳව ඇති වෙන ප්‍රශ්නවලදී ඇතැම් වෙලාවට වියලි කලාපයේ තුල බොහෝ පීඩාවන්ට ජනතාව පත් වෙනවා. Tamanට පානීය ජලය, කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය නොමැතිකමින් දිලිඳුභාවය සමග බොහෝ සමාජ ආර්ථික ප්‍රශ්න ඇති වෙනවා. ඒ ස්වභාව ධර්මයා තුල ඇති වෙන ප්‍රශ්නවලදී අපේ රට වශයෙන් ගත් විට ජල කළමනාකරණේ අප තුල යම් යම් දුර්වලතාවයන් සහ අඩුපාඩු තිබෙනවා. නව තාක්ෂණයේ උපයෝගී කරමින් විද්‍යාත්මක පර්යේෂණ සහ සොයා ගැනීම තුළ අපේ රටේ අපිට ලැබෙන වර්ෂා ජලය සහ භූගත ජලය මේ සියල්ල නිසි කළමනාකරණයක් සඳහා දැනට වඩා වැඩි අවශ්‍යතාවයක් පෙන්නුම් කරනවා. අනාගතය සඳහා විශේෂයෙන්ම සකස් වීමේදී අපේ රටේ ජල කළමනාකරණය සම්බන්ධයෙන් දැනට තිබෙන දුර්වලතාවයන් අපි සකසා ගැනීම ඉතාමත් අවශ්‍යයි. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහත්මයා පසුගිය දවසක සිරි ටීවී නාලිකාවේ විකාශය වුණු මාධ්‍යමව දේශපාලන සංවාදයට සහභාගී වුණා. මෙහිදී අමාත්‍යවරයා බොහොම හොඳ කරුණු රසක් මුස්මතු කළා. විශේෂයෙන්ම මෙහිදී ඔහු කතා කරන ජාතික සංහිඳියාව ගැන. මේ වෙද්දී රට තුළ සැබෑ ජාතික සංහිඳියාවක් ගොඩනැගිලා තියෙනවායි කියන කාරණය අමාත්‍යවරයා ඉදිරි ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම මේ ඒ ගැන කතා කරද්දී අපිට බොහෝ විට පෙනෙන තිබෙන කාරණාවක් තමයි මේ වෙද්දකොට ජාත්‍යන්තරයේ ඍජු අවධානය අපිට යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ රටක් ඇතුලේ නිවැරදි පරිපාලනයක් සිද්ධ වෙනවා නම් රටක් ඇතුලේ ගැටුම් නැත්තම් ලෝකයේ අනිත් රටවල් කැමති ඒ රටට එන්න, විශේෂයෙන්ම සංචාරය කරන්න, ඒ රටත් එක්ක ගනුදෙනු කරන්න. ඉතින් මේ කියන්න ඌ පැහැදීම ජාත්‍යන්තරය තුළ මේ වන විට ඇති වෙලා තියෙනවායි කියලා අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. මොකද මේ අපිට මතකයි කාලයක් තිබුණා අපේ රටේ නායකයෝ වෙන රටවල්ලට ගිහම උද්ඝෝෂණ කරනවා. අපේ රටේ නායකින්ට ඒ රටවල්වලට ඇතුළු වෙන්න දෙන්න එපා කියලා ඒ රටේ මිනිස්සු වීදි බැහැලා විවිධ පෝස්ට් අතතිව උද්ඝෝෂණ කරනවා. ඉතින් මෙන්න මේ තත්ත්වය දැන් රට තුළ නැහැ. විශේෂයෙන්ම ජාත්‍යන්තරයේ හොඳ අවධානයක් දැන් අපිට යොමු වෙලා තියෙනවා. ඉතින් මේ ජාතික සංහිඳියාව තමයි ඉදිරියට අපි පවත්වාගෙන යා යුත්තේ. අපි බලමු සෞඛ්‍ය මාත්‍රි රජිත සේනාරත්න මහත්මයා ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය. ඔහුගේ කාලයට මතක ඇති හැමදාම් බැලුවොත් ගෝලීය දෙමළ සංසදය, කෝටි ඩයස්පෝරාව ඔක්කොම කෑ ගැව්වනේ. කෝවද ඒ කට්ටි ඉන්නවද නැද්ද කියලාවත් නැහනේ. ඒ මොකද එදා ඔවුන්ව පෝෂණය වුණානේ ඒ රජය ගත්ත ක්‍රියාමාර්ග උඩ. ඒගොල්ලෝ විශාල ප්‍රචාරයකට ගියා, විශාල ලෝකේ රටවල් ඔවුන්ට ආධාර උපකාර ලැබුණා, ඔවුන්ගේ බලවේග ශක්තිමත් වුණා, ඔවුන් පාරවල් වලට බහිනවා, කොටි කොටි ප්‍රදර්ශනය කරනවා, රටේ රාජ්‍ය නායකයාට රටකට යන්න බෑ, රටකට ගියාම වටලනවා, ඒ පාරවල් සීල් කරනවා, එහෙමනේ තිබුණේ. දැන් ඒ කතා කරපු ඒ වීරෝ කවුරුවක්වත් නැහැනේ පේන්න. මොකද අද රටේ යම්කිසි සංහිඳියාවක් ඇති වෙලා තියෙනවා. අමුතු දෙයක් දීලා නැහැ. මනුස්සයා LTT එකේ හිටියා එයාව හොයලා දෙන්න කියලා ගෑනු මනුස්සයා කියවහම ඒ ගෑනු මනුස්සයා උස්සගෙන යන සංස්කෘතියක් නැහැ. ඉඩම් බලහත්කාරයෙන් මේව කළා හමුදා කඳවුරු ගහපු සංස්කෘතියක් අද නැහැ මේ රටේ. අද මුස්ලිම්වරු තමන්ගේ පල්ලියේ යාඥාව කරනවා, මුස්ලිම් උත්සව පවත්වනවා, කවුරුවක්වත් කැතෙන්ට කඩාගෙන පණින්නේ නැහැ. අද කතෝලික මිනිස්සු, ක්‍රිස්තියානි මිනිස්සු පල්ලි යාඥා කරනවා. අද ඇවිල්ලා කවුරුවක්වත් කියන්නේ බෑනේ ඇයි මේ ගෙදර යාඥාවක් තියන්නේ. අද අලුත් දේශපාලන සංස්කෘතිකට රට සංහිඳියාවකට ගමන් කරනවා. ඒ දේශපාලන සංහිඳියාව තුළ අන්තවාදීන්ට ඉඩක් නැහැ. මොකද කොටි නැති කරන්නට පුළුවන් හොඳම එක තමයි ඒ සමානාත්මතාවාදය. ඒකත් එක්කම කොටි විනාශ වෙනවා. කොටින්ට අවශ්‍ය ගොදුරු නෑ එතන. අද අපේ රාජ්‍ය නායකයා උතුරට යනකොට උතුරේ මහ ඇමති, ද්‍රවිඩ නායකයෝ ඔක්කොම එනවා. හැල පිළි අරගන්නවා. අද ජාතික දිනයට ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායකයා ඇවිල්ලා ජාතික ගීයට නැගිටලා ගරු කරනවා. ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ අයවැය ලේඛනයට දෙමළ සංවිධානයේ ඡන්ද දෙනවා. ඒක තමයි මේ නායකයා ලබාගත් ජයග්‍රහණය. මේ රජය ලබාගත් විශාල ජයග්‍රහණය. ඒවා සල්ලි වියදම් කළා හදාගන්නට බැහැ. වගතුගෙන් අපේ අදට සමුගන්නයි සුදරම්වන්නේ. හෙට දවසේ හම් වේ බලාපොරොත්තුවත් සමගින් මිලකට සිට TV ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සුබ රාත්‍රියක්.